ඉන්ඩස්ට්‍රීස් ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. කර්මාන්ත වෙනස් වෙලා තියෙනවා. ඉස්සර තිබ්බ එනර්ජි කම්පැනිස් වගේම තමයි ලෝකේ විශිෂ්ටම විශාල සමාගම් විදිහට දැනගන්න ඔය එක්සර්නි වගේ සමාගම්, ෂෙල් වගේ සමාගම්, ලංකාවේ ගෑස් ගේ ෂෙල් වගේ සමාගම් විශිෂ්ටලා විශාල සමාගම්. ඒවා තමයි ගොඩක් ප්‍රොෆිට්ස් කරන්නේ. ඒ ඉන්ඩස්ට්‍රි එක අවුරුදු 10ක් වගේ ඇතුළත මාරු වෙනවා. එතකොට මොනවද තියෙන්නේ? මයික්‍රොසොෆ්ට් එක, ගූගල් එක, ඇපල් එක වගේ සමාගම්. කොහොමද මේක අතර ආවේ? මේ තොරතුරු තාක්ෂණය තමයි අතර මොනේ. මේ ඇපල් කියන සමාගම තමයි 1 ට්‍රිලියන් ඩොලර් කියන බිලියන් 1000. ඒ 1 ට්‍රිලියන් ඩොලර් කියන සමාගම ට්‍රිලියන් ඩොලර් මාක් එක පන්නන සමාගම. ඒ කියන්නේ මුළු සමාගමේම වටිනාකම ඩොලර් ට්‍රිලියනේ පන්නනවා. ඒ ලෝකේ පළවෙනි සමාගම ඊට පස්සේ ඇමසන් පන්නනවා. මේ කොහොමද උනේ මේ කම්පියුටර් එකක් කුල්ල ඉතර දෙයක් කරන්න පුළුවන්ද කියලා නිකන් සාමාන්‍ය හිතනවා. එතකොට එහෙම වෙන්න හේතුව මේ ඒගොල්ලන්ගේ පාවිච්චි කරපු මේ මූලාරම්භයේ තියෙන බොහොම ඩයිනමික් ගතිය ගිරගෙනවන්නේ ගතිකය. එතකොට ඒ කියන්නේ මේවට කියන ස්ටාර්ට්අප්ස් කියලා. මේ ස්ටාර්ට්අප්ස් කියන්නේ සාමාන්‍ය වේගින් වර්ධනය වෙන ව්‍යාපාරවල. මේවා සාමාන්‍ය ගමේ තියෙන සිල්ලර පටින් එහාට ගිහපු දේවල්. පොඩි ඩිස්ට්‍රිබියුටින් බිස්නස් එකක් තියෙනවා නම් ඊටත් වඩා වෙනස් මේ ස්ටාර්ට්අප් වල. ස්ටාර්ට්අප් එකේදී වැදගත් වෙන්නේ අතනම අයිඩියාවයි. ඒ මේ ස්ටාර්ට්අප් එකකට අපි ඊළඟ වතුෂක් කතා කරන්නේ කොහොමද මේ ස්ටාර්ට්අප් එක කොහොමද ග්‍රෝ කරන්නේ කියලා. මේක වර්ධනය කරන්නේ කොහොමද කියලා. මේ ස්ටාර්ට්අප් එකට එක්කෙනෙක්ව දෙන්නෙක් එකතු වෙලා මේක මේ අදහස වටේ ගොඩනගනවා. යම්කිසි ක්‍රියාවලියක්. ඒතර මේක ගොඩනගගුවම ඒකට තව අපි කොහොමද කස්ටමර් කෙනෙක්ව වැලිඩේට් කරගන්නේ? එතකොට අපි කොහොමද මේ වගේ ප්‍රොඩක්ට් එකක් හදලා විකුණන්නේ? වගේ කරන කාරුකාරණා මේ ස්ටාර්ට්අප් එකක් ඇතුළේ සිද්ධ වෙන බොහොම වේගෙයි. මේක සිල්වර් හඩෙක් වෙනවා. මේක ඩිස්ට්‍රිබියුටින් බිස්නස් එකක් වෙනවා. මේක බේකරි එකක් වෙනවා. හැබැයි බොහොම ගිනි. තම ස්ටාර්ට්අප් එකදී ඊට වඩා සංකීර්ණ වේගින් මේ දේ සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද තමයි ස්ටාර්ට්අප් වලින් ගොඩාක් වෙලාවට මුදල් හොයාගන්න පුළුවන් ලේසියෙන් අනිත් ඒවට සාපේක්ෂව අනිත් එක ස්ටාර්ට්අප් එකක් ෆේල් වෙනවනම් සිල්ලර කඩයකට වඩා වේගින් ෆේල් වෙනවා. ඒක ෆේල් වෙන එකක් අපි දැනගන්නවා. ඉතින් හැමෝම ෆේල් වෙන්න ඉගෙන ගන්න ඕනේ. ෆේලියර් ඉස් නෙසෙසිටි ෆෝ සක්සස් කියලා සාමාන්‍යයෙන් කියනවා. ඉතින් හැමෝම ෆේල් වෙන්නත් ඉගෙන ගන්න ඕනේ. ඒකත් වටිනවා. ස්ටාර්ට්අප් ගැන ඊට වඩා දේවල් කතා කරද්දී අපි ඉස්සරහට දින දාගමු. සරලව ස්ටාර්ට්අප් කියන්නේ මේ අදහස. නමුත් මේ ස්ටාර්ට්අප් එකක් හැමෝටම හදන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ස්ටාර්ට්අප් එකට අමතරව තියෙන ෆ්‍රීලාන්සින් වගේ දේවල් තියෙනවා. නමුත් ස්ටාර්ට්අප් හදන්න ඉගෙන ගන්න ඕන. ඒකත් අපි කියලා දෙන්නම්. ඊළඟට ස්ටාර්ට්අප් එකක් හැදුවට වැඩන්නේ සමාජවලට සල්ලිත් උඩද. ඔබ දිනු කරන්න බෑ. ඒකට සල්ලි හොයන මාර්ග, ඒකට අවශ්‍ය කරන මුල් ආයෝජනය දෙන්න, සීඩ් ග්‍රාන්ට්ස් දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපිට හදන්න පුළුවන්. ඔබට ඌවපලාවේ තියෙන එකම මේ ස්ටාර්ට්අප්ස් හදන විවසාගත වැඩි දියුණු කරන ඒක ප්‍රවර්ධනය කරන තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් තියෙන එකම ආයතන එකම හමුව මේක විතරයි. මෙච්චරයි තියෙන්නේ. ඇක්ටිව් කමියුනිටි කස්ටඩි අපි හිටියොත් අපිට ඔය කරන ගොඩාක් වැඩ කරගෙන යීමේ හැකියාව තියෙනවා. ඉතින් හැමෝටම ආයෙත් කියන බොහොම ස්තුතියි කියලා. මම කියන්න හිතන් හිටපු සෑහෙන දේවල් කිව්වා. ඒ වගේම තමයි යා කිව්ව සමහර දේවල් මම පෞද්ගලිකව අත්විඳපු දේවල්. සමහරට එකම දේ කියන්නේ මම ඉස්සෙල්ලාම බදුල්ල දිස්ත්‍රික්කේ බණ්ඩාරල පැත්තෙන් එළියට ගිහිල්ලා නිකන් රටේ වෙන පැති වලින් එන කට්ටියත් එක්ක නිකන් එකට වැඩ කරන එකට ගැටෙන්න හම්බුනේ මම 2004 ඉවකලා විශ්වවිද්‍යාලයට පස්සේ. ඊට කලින් කොළඹ ගිහිල්ලා එනවා තමයි නටදී මේ කවුරුත් අඳුරන්නේ නැහැ පුතිකර. එතකොට තමයි මට එකපාරටම හිතුනේ මේ ඇයි මේ කට්ටිය බදුල්ල දිස්ත්‍රික්ක කියලා කිව්වම නිකන් පහලින් බලන්නේ. ඇයි නිකන් අපි දුෂ්කර දිස්ත්‍රික්කයක් බලන්නේ කියලා. ඇයි එළවල් කියලා අපි කැම්පස් යද්දි දිස්ත්‍රික් කෝට් එක හදද්දී අපි දුෂ්කර දිස්ත්‍රික්කයක් කියන්නේ වැඩිවෙන් කැම්පස් වල සීට්ස්ද? ඇයි එහෙම උනේ? ඕක මට සෑහෙන අවුල් ලේදස්ස. මොකද මේක දැන් එහෙම දිබ්බට අපේ පැත්තේ හැමදාම දිබ්බත්තන්නේ 2018 ඔයගේ කාලෙ වෙද්දී මේ පැත්ත තමයි ලංකා විරණ රාජධානි දිබ්බ
තා සුපිරිම පැත්තක්. ඒක අපි හැමෝම දන්නවන්නේ. දැන් බදුල්ලේ උනා පොඩ්ඩක් එළියට ගත්තම එතන ප්‍රතිසද්ද කෙනෙක්ගේ මාලිගාවක් තියෙනවා. දේවාලය තියෙනවා. උතියන්ගේ පස්සෙදී ඒක බැලුවම ඕගොල්ලෝ දැන් අපිට තේරෙනවා ඉස්සර කොහොමද තියෙන්නේ ಅದක. ඒකොට මට ඔය සෑහෙන දුකයි දැන් මෙහෙම වෙන්නේ ඇයි? දැන් කොළඹ කට්ටියට කිව්වම දැන් බදුල්ලෙන් යන කට්ටිය උනත් බණ්ඩාරේ යන කට්ටිය උනත් නිකන් අතන මෙහෙන් ගිහිල්ලා කොළඹ ඉස්කෝලේ ගේනල් කරපු කෙනා උනත් කියන්නේ මම බණ්ඩාරේ කියලා. ඒ කියන්නේ මම මෙහෙම රෝය. ඒක ඇයි මෙහෙම උනේ කියන එක මට ලොකු අවුල් අවුලක් කියන්නේ. පෞද්ගලික මම නම් ලෝකේ කොහෙ ගියත් මම බණ්ඩාරේ කියලා සෑහෙන ආදම්බරයක් කියන්නේ. ඒනට ඒක ගොඩක් කට්ටියට ඒක නෑ. ඒකත් එක්ක මට කැම්පස් ඉන්න කාලේ හිතුණා මේ මේකට මොකක් හරි කරන්න ඕනි කියලා. කියන්නේ මේක රේටින් කරන්න බෑ. ඒනට මොකක් හරි විදිහකට අපිට අර ඉස්තර තිබ්බ තත්ත්වය මේ දිස්ත්‍රික්කේ ගන්න බැරිද? ඒක මගේ හිතේ තිබ්බා අතරම. ඒක තමයි නිර්මාල්ලා අයියා මම කැම්පස් ඉන්න කාලේ තියෙන දෙයිදී මම කැම්පස් එකට යද්දි මේක තුබෙල්ල අපි පොඩි පොඩි වැඩ ටිකක් කැම්පස් එකේ කරා. අපි හිතපු තරම් දුරට ඒක කොහොමත් ගන්න බැරි වුණා. ඒනට අපි ඒ කාලුණත් ඒක අපි පටන් ගත්ත අපි මොකක් හරි කරලා මේ දිස්ත්‍රික්කේ උඩට ගන්න ඕනි කියන එක. ඒ ඒ ඔය 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 අදහස හිතේ තියෙනවා. මම රටේ හිටිය වුණත් ඕක මම ඉතින් අවුරුදු පහක් ඉගෙන ගත්තා. ඊට පස්සේ අවුරුද්දක් විතර ජොබ් එකක් කරා. මට එච්චර වෙන වැඩ කරන්න වෙලාවක් තාම ලැබුණේ නැහැ. ඕක කොහොමද මගේ හිතේ අදහස තිබුණා. ඒ ඔහොම තියාගෙන ඉන්නේ තමයි දැන් මම බණ්ඩාරවල නිවාඩුවකට ආපු ගමන් නිර්මාල්ලා මට කතා කරලා කිව්වේ මෙහෙම වැඩක් තියෙන මල්ලිය පොඩ්ඩක් කතා ඊට පස්සේ කතා කරලා බලද්දී මට නිකන් ඒක හරියට විතර මේක තමයි ක්‍රමය. මේක තමයි අපේ මේ දිස්ත්‍රික්කේ උඩට ගන්න තියෙන ක්‍රමය. මොකද දැන් අපිට නිෂ්පාදන ව්‍යාපාරයක් කරන්න ඒ වගේ දේවල් කරන්න අමාරුයි. දැන් ඉස්සෙල්ලත් අර IQ වගේ දැන් අපි ඉන්නේ රට මැද අපිට මුහුදක් කිට්ටුවක නැහැ, ආපෝට් එකක් නැහැ නේද? පාරවල් හොඳට නැහැ. ඒ වගේ වැඩ කරන්න අපිට අමාරුයි. අපිට තේ හදන්න පුළුවන්. ඒකෙන් ඉතින් යන්න පුළුවන් සීමාවක් තියෙනන්නේ. ඉතින් එහාට යන්න බෑ. තේ හැදුවත් අර තේ වත්තා ඉති ගන්න නම් විසි ආදෑමක් ගමන එකක් තියෙන මහ ලොකු දෙයක් නෙවෙයි. අර වැඩිපුර මිනිස්සුනේ තේ කඩන්නේ. එතකොට ඉතින් මිනිස්සුන්ට දිනු ගන්නෑ. ඒකට මේ ක්‍රමේ IT එකෙන් ඉන්ටර්නෙට් එක හරහා කිසිම අමාරුවක් නැතුව මුළු ලෝකෙටම යන්න පුළුවන්. දැන් අපිට පාරක් ඕනේ නැහැ, එයාපෝට් එකක් ඕනේ නැහැ, මුහුදක් ඕනේ නැහැ. අපිට ඕනි දිහාවකට කෙලින්ම යන්න පුළුවන්. අනිත් එක තමයි කොළඹ තියෙන අපිට නැති දේ මොකද්ද අපිට IT කරන්න බැරි වෙන්නේ? කොට්ට හිමියන් හිතාගන්න බෑ. අපිට නැති කොළඹට තියෙන පහසුකම මොකද්ද? එකම දේ තමයි ඕන්න කියන්න පුළුවන් සල්ලි දිනනවා. අර දැනුම දින මිනිස්සු ඉන්නවා. ඒක අපිට හදාගන්න පුළුවන්. ඒ ටික හදාගත්තොත් මට හිතෙන විදිහට කොළඹට වැඩිය සෑහෙන හොඳට අපේ වගේ දිස්ත්‍රික් එක අපේ වගේ ප්‍රදේශයක මේ වගේ ව්‍යාපාර දියුණු කරලා හොඳට කරගෙන යන්න පුළුවන්. මොකද දැන් බණ්ඩාර වුණත් ගත්තොත් දැන් අපි කතා වුණා දැන් කැම්පස් යන කට්ටිය ගියාට පස්සේ ඉන්නේ නැහැ. ඒක හරි. ඒනවා දැන් බණ්ඩාරවල බදුල්ලාගේ පැත්තේ මොකක් හරි ජොබ් එකකට වගේ ආවොත් දැන් බැංකුවකින් ට්‍රාන්ස්ෆර් කළා හම්බුණා ආව කියමු ඉස්කෝලේකින් ට්‍රාන්ස්ෆර් එකක් ආව නැත්නම් ළමයි ඉස්කෝලේ දාන්න ආව ආයි කවුරුවත් යන්නේ නැහැ නේද? ඔය කොට කල්කලා වල එහෙම එන කට්ටිය නතර වෙනා මිසක් වියක් හදාගෙන ඉඳපක් කරගෙන ඉන්නවා මිසක් යන්නේ නැහැ නේද? එහෙම ඉන්නේ මෙහෙ ජීවත් වෙන්න ඉතා සුදුසු නිසා. ඒක නිසා අපිට මේ ක්‍රමේ කොහොම හරි පිට දියුණු කරලා කම්පැනි කියව දාගන්න පුළුවන් වුණොත් අර කොළඹ දැනට තියෙන අපිට නැති අර ටික එනවා මිනිස්සු එනවා. කොළඹ මිනිහෙක් වුණත් කොළඹ දාලා මෙහෙට ඇවිල්ලා ජීවත් වෙයි. මොකද වියදම අඩුයි, රස්නෙ නෑ, මధుර අඩුයි නේද? දූවිල්ල නෑ, ට්‍රැෆික් දැන්නම් ටිකක් වැඩියි. කොළවතරන්නේ. ඒක නිසා මට හිතෙන විදිහට මේ ප්‍රදේශයේ ඉතාමත්ම සුදුසු වැඩේ කරන්නේ. දැන් ඉස්සර ප්‍රශ්නේ තියෙන ඔක කිව්වට හරියන්නේ නැහැ කරන්න පුළුවන් දෙයක් නෑ. දැන් ඉන්නවා නේද දෙන්නෙක්ව කරලා පෙන්නලා තියෙනවා. නේද? එක්න දැන් ඉන්නේ කාටවත් කරන්න බෑ කියන්න බෑ දෙන්නෙක්ව කරලා පෙන්නලා තියෙනවා. දැන් ඕනි කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම දැන් තවත් එකක් කියන්න ඕනේ. මම උදාහරණයක් දෙන්නම්. මම කියවන දැන් අපිට ඉන්ටර්නෙට් එක හරහා මුළු ලෝකෙම උනත් යන්න පුළුවන් කියලා. මුළු ලෝකෙම මාකට් එකට යන්න පුළුවන්. දැන් මම මෙහෙ ඉන්න ගමන් දැන් මම ඇත්තට ජොබ් එකක් ගන්න ඇත්තට මම දැනුත් කරන වැඩ කරන්න ඕන. මම ගෙදර ඉඳලා මට පුළුවන් ඇමරිකාවේ ඔරිගන් වල තියෙන ඉන්ටර්නල් ෆැක්ටරි තියෙන මට අදාළ මැෂින්ස් වල මැෂින් එක ඇතුළටම ගිහිල්ලා ඇතුළේ වැඩ කරන්න පුළුවන් මට ගෙදර ඉඳලා. ඉස්සරෝක් කරන්න බෑ නේද අවුරුදු 10 කට ගන්න. දැන් අපිට පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ නේද අපිට ඕනිම දෙයක් ඉන්ටර්නෙට් එක හරහා ලොකු මාකට් එකකට යන්න පුළුවන්. ඒ වගේම තමයි මම කාලික වලි කිව්වා මේ අපිට මිනිස්සුන්ට පාරවල් හදලා දෙන්න බැහැ හැබැයි දැනුම දෙන්න පුළුවන් කියලා. මම පොඩ්ඩක් ගෞරවයෙන් මේකට විරුද්ධ වෙනවා. අපිට පුළුවන් පාරවල් හදලා දෙන්න. පුළුවන්.
බැරි නෑ. කොහොමද? අපිට පුළුවන් නම් දැන් අපිට දැන් ලොකුම ප්‍රශ්නේ තමයි දැන් අපේ ඩිස්ත්‍රික්කෙන් හැම අවුරුද්දේම අපේ කාලෙන් මම ඉංජිනේරින් නිසා මගේ දරුවෙ කියනවා අපේ කාලේ ඉංජිනේර්ස්ලා 25 දෙනෙක් 30 දෙනෙක් විතර බිහි වෙන හැම අවුරුද්දේ. දැන් වැඩි දැන් දැන් 60ක් 70ක් විතර බිහි වෙනවා. නේද? ඔය කට්ටියගෙන් කීයෙන් කී දෙනාද මෙහෙ එන්නේ? දැන් මම දන්න කට්ටියගෙන් දෙන්නෙක් විතර ඉන්නවා. කොළඹ වගේ ප්‍රදේශවල වැඩ කළා පස්සේ කාලෙක අර එන්න බෑ රස්නිය අර කෙනෙක් කළා අහු අහු ගැටියේ. ඒ වගේ ඉතා සුළු ප්‍රමාණයක් කියන්නේ 100ට 1ක් 2ක් ඇති. නේද? ඔක්කොම ලාවොත් මොකද වෙන්නේ? ඔක්කොම ලාවොත්. දැන් චීන කෙනෙක්ගේ පඩිය මම දන්නේ නැහැ දැන් මේ දවස්වල කීයද කියලා මේ ලක්ෂයක් හරි දෙකක් හරි කීයක් හරි ගියමුද අපි. එතකොට ඒ වගේ කෙනෙක් ආවොත් එහෙම එයා පඩිය අරගෙන ඒක ගෙදර ගිහින් ඉන්නේ මිනිහා කීයද කියලා වේදක් කරනවා. වාහනයක් ගන්නවා වාහනේ කරනවා හදනවා කැම ගන්නවා පිටන් ගන්නවා නේද නැත්නම් ගියක් කුලියට ගන්නවා ඒ වගේ අපේ දිස්ත්‍රික්කයේ තුල අර මුදල් වැඩිපුර හම්බ කරන කට්ටිය ඉන්නවා කියන්නේ මුදල් හැමෝටම යනවා දැන් අපිට පුළුවන් නම් IT companies හතරක් පහක් මුද කම්පැනි ටිකක් දාගන්න වගේ ජොබ් කරන කට්ටිය ඉන්නවා එහෙනම් අපිට සමහර විට පිටින් ඇවිල්ලා ගෙවල් කුලියට අරන් ඉදියනකොට ඒගොල්ලෝ කුලිය නෑ සල්ලි වෙනම් කරන්නේ අපේ අපේ බලද්දි එතකොට ඔය ඔය සල්ලි වියදම් කරනකොට ගලාගෙන ගලාගෙන හැමෝ අතරම යනවා එතකොට අපිට නොදැනීම අර පාරවල් ටික හැදෙනවා අපි නොදැනීම ඔක්කොම ටික හැදෙනවා බස් ස්ටෑන්ඩ් ඉස්පිරිතාල ඉස්කෝල ඔය ටික ඔක්කොම දියුණු වෙනවා ඔකටම අත්දැකීමක් තියෙනවා මම දැන් ඇත්තට වැඩ කරන්නේ හීස්කෝලෝ කියලා ටවුන් එකක මම හිතන්නේ ඔයගොල්ලෝ කවුරුත් ඒක ගැන අහලවත් නැහැ ඇමරිකාව මොකද ඒක දැන් අවුරුදු 10කට 15 විතර කලින් ඒක ගමන එච්චර ගමන බඩවල් තියෙනවා ලොකු වගාපින් තියෙනවා කුඹුරු වගේ තියෙනවා එච්චර වෙන කිසිම දෙයක් තිබිලා නැහැ දැන්ටත් එක පැත්තක් එහෙම එහෙම තියෙද්දි තමයි ඉන්ටෙල් එකෙන් ගිහිල්ලා එතන ෆැක්ටරියක් දැම්මේ ඉන්ටෙල් එකේ ෆැක්ටරිය දාපු ගම ඉන්ටෙල් එකේ වැඩ කරන්න ආව ටෙක්නිෂියන්ස්ලා ආවා ඉන්ජිනියර්ස්ලා ආවා තව ලෝයර්ස්ලා හැමෝම ආවිල්ලා පදිංචි වුණා එතකොට බලාගෙන ඉද්දී අර නගරේ දියුණු වෙනවා දැන් හිතන්න බෑ ඉස්සර තිබ්බේ කියලා දැන් පුදුම විදිහට දියුණු වෙලා ඕනි පහසුකමක් තියෙන ඕනි කඩකට ගිහිල්ලා එන්න පුළුවන් ප්‍රදේශ අපිට ඉතාමත් ඉක්මනටපත් වෙලා තියෙනවා ඒ වෙලේ තමයි අපිටත් කරගන්න පුළුවන් අපිට කරන්න ඕනිත් දෙයක් ඒක කරන්න ඕනිත් අපි වෙන කවුරුවත් නෙවෙයි පිටින් ඇවිල්ලා කෙනෙක් කරන්නේ කියලා මේවා ඇත්තම හරියට ගෙරටවල ආණ්ඩුව ලින්ක් කරන්නේ නැහැ ලංකාවේ ආණ්ඩුවක් කවදවත් කරන්නේ නැහැ අමතිලා අමතිලා මන්තිලා ඔහො කීයටවත් කරන්න එන්න තේරෙන්නේ නැහැ ඔක අපේ දිස්ත්‍රික්කේ දියුණු කරගන්න අපි දියුණු වෙන්න අපේ ඉන්න නෑදෑය දියුණු කරගන්න ඕනේ කරන්න ඕනේ අපි ඒක කරන්න අනිත් එක අපිට පුළුවන් ඒක තමයි මට විශේෂයෙන්ම කියන්න අපි කොහොම හරි එකතු වෙලා කරමු. අවුරුදු 10කින් 20කින් අපි කොහොම හරි එතනට යමු. ඒත් එක්කම අනිත් එක නම් මෙතන අර එක කම්පැනියක් දිනු වෙද්දී අනිත් කට්ටියවත් ඒකට තරඟ වැඩි එහෙම කතාවක් නැහැ දැන්. එතන දෙන්න ඔයක පටන් ගන්න දෙන්නම කම්පැනිස් දාගෙන ඉන්න කට්ටිය. ඒගොල්ලන්ට හිතන්න පුළුවන් නම් තරඟකාරීත්වය වැඩි වෙලා වෙන කට්ටියවත් ඒගොල්ලෝ බිස්නස් අඩු වෙනවා. එහෙම එකක් නැහැ. මෙතන අපි තනිතනියෙන්ම කියන්න ගියොත් ඔක කරන්න බෑ. අපි එකතු වෙලා දැන් මෙතන කුල තාවත් කියව පටන් ගත්තොත් එක්කෙනෙකුට බැරිනම් අනිත් එක්කෙනාට කතා කරනවා කතා කරලා කොහොම හරි ගොඩ දාගන්න එහෙම වැඩේ කරන්න ඕනේ දැන් ඒ වගේම තමයි මට තව දෙයක් කියන්න ඕනි දැන් මට හිතෙන විදිහට මට වැරදි නම් උත්තරය කාරිය මල්ලි කට්ටිය මම වැරදි කරන්න මට හිතෙන විදිහට ස්ටාර්ට්අප් එකක් ඇති කරන්න බිස්නස් එකක් ඇති කරන්න අර ඉතාමත්ම ලොකු බුද්ධියක් ඕනේ නැහැ මට හිතෙන හැම කටේම කරන්නත් බෑ වගේ ඒකට ඕනේ අර මොකක් හරි අලුත් අදහසක් නේ විතරයි. අර අමුදෝ විදිහේ අමාරු සොෆ්ට්වෙයාර් එකක් වෙන කාටවත් හිතාගන්න බැරි ඇල්ගොරිතම් එකක් හදන එක නෙවෙයි. ලෝකේ පොසත් වෙලා තියෙන හැම කරන කට්ටිය නෙවෙයි. ඒගොල්ලෝ පොසත්, ඒගොල්ලන්ට පඩි තියනවා නැත්තේ නෑ. ඒනට ඒගොල්ලෝ වැඩ කරන්නේ වෙනත් කට්ටිය ළඟ. ඒගොල්ලෝ වැඩ කරන්නේ එච්චර දුර ගිය නැති කට්ටිය දැන්. මම හිතන්නේ මට මතක විදිහට බිල් ගේට්ස්, එතකොට ඇපල් එක පටන් ගත්ත කවුද නමත් මතක නැහැ. ස්ටීව් ජොබ්. ඒ දෙන්නම මම හිතන්නේ කැම්පස් එකේ ඩ්‍රොප් අවුට් එකේ ඉන්නේ නේද? ඒගොල්ලෝ ළඟ වැඩ කරන එකට කැම්පස් ගිහිල්ලා මාස්ටර්ස් කරෝ PhD කරපු කට්ටිය ඒගොල්ලෝ යටතේ වැඩ කරනවා නේද ඒකෙන් මට කියන්න ඕනේ මෙතෙන්ට අර අමුතු ඕගොල්ලන්ට හිතනවා නම් මට ඒ ලෙවල් වලට ඒ තුනක් නැහැ ඒ ලෙවල් ෆේල් අරකයි මේකයි එහෙම හිතනවා නම් ඒක බාධාවක් නෙවෙයි ඒක බාධාවක් නෙවෙයි හරියට අදහස තියෙන ඔයාලට දැන් කාට හරි හිතනවා මෙන්න මෙහෙම දැක් කරන්න හොඳයි හැබැයි කරන විදිහ තේරෙන්න ඒකට තමයි මේක තියෙන්නේ ඒක තමයි මේක තියෙන්නේ මෙතන ඉන්න කට්ටියක් වැඩේ කරන්න පුළුවන් කට්ටිය අපි හිතලා වැඩ කරමු නේද එතකොට ඒත් එක්කම තමයි දැන් අපිට අපේ ලංකාවේ ඉන්න කට්ටිය මදිනම් වැඩේ කරන්නේ ඉතාවත් අපි හිතමු මොකක් හරි අමාරු වැඩක් කරා කියලා ඇල්ගොරිතම් එකක්ම ඩිවලොප් කරන්න නේද ලෝකේ කවුරුත් කරොත් ඇති වැඩක් කරන්න ඕනේ කියමු ඒත් අපිට පුළුවන් කරන්න බැරි නෑ
అపే 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 ప్రదేశ హరి వినత్ ప్రదేశ లంకా హరి ఇప్పుడు ఇలా మొదట నడితే ఇక్కడ కేక టైంగల ఇన్న కట్టి గుడక్ ఇన్న దెన్ మట మమ ఎహమ కంపెనీ కి వెడ కెన్స మమ దన్న దెన్ అమెజాన్ మైక్రోసాఫ్ట్ ఎక్స్పీడియా యాపిల్ గూగుల్ ఓ హంబ తనంగమ లంకా ఎకట్ ఇన్న ඒගොල්ලන්ට අපිට කතා කරලා පුළුවන් හැම උදව් ගන්න නැහැ නේද උදව් ගන්න කට්ටියත් ඉතින් ඒගොල්ලන්ට කතා කරලා උදව් ගන්න පුළුවන් කාලින්ගේ මල්ලී මට එක්ක කතා කරගෙනනකම් පොඩි වැඩක් කිව්වා අයියෝ මේ අයිඩියාස් දෙන අපි බලමුද කියලා මම කිව්වා මත්නම් මල්ලියට එච්චර දෙන්නේ මම මගේ වයිෆ් එක ගාලා වරදන් කියලා මම මගේ වයිෆ් එක කිව්වා එයා කිව්වා වැඩේ කරන්න පුළුවන් ඒක තමයි අර පුළුවන් කට්ටිය ඉන්න අපිට පුළුවන් හොයා ගන්න මම කියන්නම් අපි ඉන්ස්ට්‍රා එක විදියට අපි UVA Startup Hub එකට ජොයින් වුණා. එතකොට UVA Startup Hub එක ෆවුන්ඩ් කරපු අපේ කාලෙන් ගයි අපිව වෝම්ලි වෙල්කම් කරන අපි දෙගොල්ල එකතු වෙලා UVA වෙනුවෙන් මොකක් හරි දෙයක් කරමු කියන තැනට ඇවිල්ලා තමයි ඒකේ ස්ටෙප් එක දී. මෙතනට අපි ඔක්කොම එකතු වෙලා ඉන්නේ. ඉතින් එතකොට දැන් ඔක්කොම කිව්වා මොනවද කරන්න ඕන කියන එක. කොහොමද කරන්න ඕන කියන එක කවුරුත් කිව්වේ නැහැ. මම චුට්ටක් කියන්න ඒක අපි කොහොමද කරන්න ඕන සහ කොහොමද කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ ඒත් එක්කම අපි මොන වගේ ඒරියාස් වලින්ද මේක ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කට්ටියටද මේක බෙනිෆිට් වෙන්නේ අන්න ඒ කියන ටික මම චුට්ටක් පොඩි වෙලාවක් අරගෙන ඩිස්ක්‍රයිබ් කරන්න. එතකොට මම හිතන්නේ පළවෙනියටම කෝදලයේ පොස්ට් එක දාපු දවසේම ඉන්කියුබේට් කියන එකට ප්‍රශ්නයක් ආවා. කවුරු මොකද්ද ඒ කරන්න අපි මොකද්ද කරන්න යන්නේ ස්ටාර්ට්අප් එකක් ඉන්කියුබේට් කරනවා කියන්නේ මොකක්ද? අලෙමෙන් කියනෝනේ අර ඉන්කියුබේට් කරනවා කියන අර මම සිංහලෙන් කියන්නේ අර කිකිලි බිත්තරේ රකින්නේ. කිකිලි බිත්තරේ රකින්නේ කොහොමද? අපි මේ හදන ස්ටාර්ට්අප් එක අපි රකින්නවා එයා එළියට එනකම්. ඒ ස්ටාර්ට්අප් එකේ තියෙන Google පැටිය එළියට එනකම් අපිට රකින්න පුළුවන්. අපිට තියෙනවා එකට ස්ට්‍රෙන්ත්. අපිට තියෙනවා එකට නොලෙජ්. අපිට තියෙනවා එකට ඕන කරන ෆැසිලිටිස්. ඉන්ටර්නෙට් දෙන්න පුළුවන් අපිට. අපේ ඔෆිස් ස්පේස් එක දෙන්න පුළුවන් අපිට දෙන්න පුළුවන්. ෆන්ඩ්ස් දෙන්න පුළුවන් අපිට අපේ නොලෙජ් දෙන්න පුළුවන් අපිට ඔයගොල්ලන්ට අත දෙන්න පුළුවන් අන්න ඒක තමයි මෙතනදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කරන්නේ මොකක්ද අන්න ඒක කාට හරි ඩවුට් එකක් තියෙනවා නම් අපි ඒක කරන්න දැන් ඊළඟ ස්ටෙප්ස් මොනවද අපි දැන් ඊළඟට දැන් මෙතන මීටින් එක ආරගෙන ඔයා කොහොමද ඊළඟ දැනට එන්නේ ඒ කියන්නේ ස්ටාර්ට්අප් එක හදන්නේ කොහොමද ඊළඟ ඒ කියන්නේ ඉන්කියුබේට් කරන්නේ ස්ටාර්ට්අප් එක තියෙන්නේ නැහැ රන්දිලේ කිව්වෙ මම චුට්ටක් ඉවරදි කරන්න ටීම් එකක් හදාගෙන එන්න කියන දේට රන්දිලේ කිව්වා එහෙම අත්‍යවශ්‍ය නැහැ අපි කියන්නේ ඉන්න තනියෙන් හරි කමක් නැහැ ඉන්න ඒ ටීම් එකට ඕන කට්ටිය මේ මෙතන ඉන්න පුළුවන් හරිද ඔයාගේ මේසේ නැති වෙන්න පුළුවන් අර කෙළවරේ මේසේ ඉන්න පුළුවන් සිම්පල් ඒකයි අපිට මේ කමියුනිටි එක ඕන ඒ කමියුනිටි එකේදී අයිඩියා එක ඩෙවලොප් කරන්න දෙයක් නම් මේක ඩෙවලොප් කරන්නේ කවුද ඒක මාකට් කරන්නේ කවුද ඒක ගන්නේ කවුද ඒ ඔක්කොම කියන්නේ මාකට් එකේ තියෙන ඔපචුනිටි එක මොකක්ද ඒක ඒ ඔපචුනිටි එකත් එක්ක මාකට් රිසර්ච් එකක් කරලා මේ වගේ ප්‍රොඩක්ට්ස් කලින් හැදලා තියෙනවා එතකොට මේ වගේ ප්‍රොඩක්ට්ස් කලින් හැදලා තියෙනවා නම් ඒකේ කම්පිටිෂන් එක කොහොමද ඒ වගේ අපිට ගොඩක් දේවල් කියන්නේ මොකද අපි කලින් ගේලා අපි මේ දේ කලින් කරා ඒක තමයි අපි මේ දැන් ඔයගොල්ලන්ට දෙන්නේ يعني ඉතින් මේ දේ ගන්න ඔයගොල්ලෝ කොහොමරි තනියෙන් වෙන්න පුළුවන් ටීම්ස් වෙන්න පුළුවන් මේ ඔක්කොම එක ටීම් එකක් විදියට වෙන්න පුළුවන් ඕනම් විදිහකට අපි ඔයගොල්ලෝ වෙල්කම් කරනවා. ඉතින් එතකොට වෙන්න ඕනේ මෙන්න මේ දේ. ඒ කියන්නේ මම කියන්න මොකද අපි ඊළඟ ස්ටෙප්ස් මොනවද කියන එකත් ඔයගොල්ලන්ට ඩවුට් එකක් ඇති. අපි ඉස්සෙල්ලා කතා කරනවා වගේ අපි ගොඩක් වෙලාවට පොසලෑගේ මේ Facebook එකෙන් තමයි අපි මේක යවුවේ. ඉතින් එතකොට පොසලෑයට ඔයගොල්ලෝ ඔක්කොම මෙතන දැන් අපි 250ක් විතර ඉන්නවානේ. මැසේජස් පොසලෑයට එවුවොත් අපිට ලොටක් හැන්ඩල් කරගන්න අමාරුයි. පොසලෑයට ප්‍රයිවට් එක අමෝඩ මැසේජ් කළා මෙහෙමයි මෙහෙමයි වෙන්නේ කියලා කොපි පේස්ට් කරත් මැසේජ් එක සිපනා රිප්ලයි කරනවා කියන්නේ චුට්ටක් අමාරු දෙයක්. ඉතින් අපි UVA Startup Hub කියලා ගෲප් එකක් හදාගත්තා. අපිට ඕපන්ලි ඩිස්කස් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න තියෙනවා නේද? ඒ ඕනම දෙයක් ඒ UVA Startup Hub කියන ගෲප් එකේ ඩිස්කස් කරන්න පුළුවන්. අනිත් එක තමයි කාවද මේකෙන් බෙනිෆිට් වෙන්නේ කියන්නේ. ඒ කියන්නේ කාටද මේක ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන්නේ. එතකොට කලින් ෆීචර්ස් වලට කිව්වා වගේ A-level out වෙලා ගෙදර ඉන්න කෙනාගේ ඉඳලා A-level out වෙලා ගෙදර ඉන්න කෙනාගේ ඉඳලා degree එක කරලා out වෙන කෙනා දක්වා මේ range එකේ සහ එතනින් එහාට PhD master ඕනම කරපු කෙනෙකුට ඒ ඕනම කෙනෙකුට අපිත් එක්ක join වෙන්න පුළුවන් කිසිම barrier එකක් නැහැ ඒක. එතනදී සමහර විට barrier එකක් තියෙනවා නම් ගොඩක් time වලදී තියෙන English knowledge ඒ වගේ කියනවා international market එකට යද්දී ඇති වෙන ප්‍රශ්න තමයි startup එකක් through යද්දී ඇති වෙන
ගැටලු කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ බැරියර්ස් වලින් සමහර ඒවා ලිහන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකක්ම නෙමෙයි අර කිව්වා වගේ ෆ්‍රීලාන්සින් හරි වෙනම විදියකට හරි මේකෙන් බෙනිෆිට් එකක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒවා මොනවත් බැරියර්ස් වෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඕගොල්ලෝ හැම කෙනෙකුටම මෙතන අවස්ථාවක් තියෙනවා කියලා අමතක කරන්නත් එපා. ඒ කියන්නේ ඕගොල්ලෝ මේක තාවේ සල්ලි හම්බ කරන්නේ මොන විදියකට හරි. ඒක ස්ටාර්ට්අප් එකක් වෙන්න පුළුවන්, ෆ්‍රීලාන්ස් කරලා වෙන්න පුළුවන්, නැත්නම් කාටෙක් හරි වෙන ස්ටාර්ට්අප් එකක් ජොයින් වෙලා වෙන්න පුළුවන්. ඕනම විදියකට ඒ ඕනම විදියකට ඕගොල්ලන්ට අපිත් එක්ක ජොයින් වෙලා මේක ඉස්සරහට ගෙනියන්න. ඒ කියන්නේ මේක කියන්නේ මේ කන්සෙප්ට් එක සහ UVA Startup Hub එකත් එක්ක ඉස්සරහට යන්න ඕගොල්ලන්ට UVA Startup Hub එකේ නායකත්වය ගන්නත් ලෑස්ති වෙලා පිරිසක් අපිත් එක්ක ජොයින් වෙනවා. අපි හරි කැමතියි. අපිට එතකොට ඒගොල්ලන්ට මේක දීලා අපිටත් පුළුවන් ඒගොල්ලන්ට උදව් කරගෙන මේ ඉස්සරහට ගෙනියන්න. එතකොට ඊළඟ ස්ටෙප් අපි කතා කරන මම ඉස්සර කිව්වා වගේ අපේ Facebook group එකේ අපි ඕපන් ඩිස්කස් කරනවා අපේ ඊළඟ ස්ටෙප්ස් මොනවද කියන එක. මේ වගේම කෙනෙකුට ඕගොල්ලන්ට ඇවිල්ලා කතා කරලා ඕගොල්ලෝගේ තියෙන ප්‍රශ්න අහන්න හිතේ තියෙනවා නම් කවුරුත් හිනාවේ කියලා දැන් දෙන්න එපා. ඕගොල්ලන්ට තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න. ඒක ඒ ඕන ප්‍රශ්නෙකට උත්තර දෙන්න අපි ලෑස්ති. minimal viable product එක කොහොමද evaluation එක කියන මේ evolve වෙලා තින්නේ කියලා පේනවා. මරණම වෙලා තින්නේ කියලා පේනවා. ඒ කියන්නේ මගේ මේ පැත්තේ කොණේම තින්නේ මගේ අල්ට පාරයි. හරිද? එහාට යන්නත් තියෙනවා. ටිකක් එහාට ගියාම තව තියෙනවා hybrid එකක්. එයා පැත්තේ ගියාම තියෙනවා i8 එකක්. එහෙම එහෙම තින්නේ. audio එකක් තියෙන ඊට පස්සේ i8 එකක් තියෙන එහෙම තමයි තියෙන්නේ. දැන් minimal viable product එකක් කියන්නේ අන්න ඒක. හරියටම ගත්තොත් දැන් මේ මිනිමම් වයිබල් ප්‍රොඩක්ට් කියන සංකල්පයෙන් අපි කරන්නේ අඩු වියදමින් සහ අඩු කාලෙකින් අදහස එළියට ගන්න කොහොමද කියන එක කරන්නේ. එතකොට ඒකට අඩු වෙන්නේ කාලයෙන් අපි එකට දාන්නේ ගොඩක් මේ ගොඩක් දාන්නේ වැඩි කැටයක් දාන්නේ වැඩි. අපි ගොඩක් වෙලාවට බලන්නේ මිනිස්සුන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය වරද්දගෙන මෙතනක් තමයි මේ අදහස් පණවලට පණ දෙන්න ගිහිල්ලා මේකට තව මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන කිය බලනවා. නමුත් ඇත්තම ගත්තොත් මේක නෙමෙයි වෙන්නේ. ඇත්තම ගත්තොත් මිනිසුන්ට ඕන එක නෙමෙයි. දැන් හොඳම උදාහරණ දැන් ඔයගොල්ලෝ පාවිච්චි කරන නිතර පාවිච්චි කරන Facebook එක ගත්තොත් Facebook එකේ පැත්තකින් තියෙනවා වෙබ්සයිට් එකේ ගියම ටැබ් සෙට් එකක් තියෙනවා ඊට මෙහෙම සයිට් එකේ මෙනු සෙට් එකක් තියෙනවා. තියෙනවා explore කියලා එකක් තියෙනවා. එයාට ෆන්ඩි කියලා ඩොනේෂන් කියලා එකක් තියෙනවා. කවුරුත් ඔය ක්ලික් කරලා ඉන්නවලු. දැන් ඔය ක්ලික් කරන්නේ ඔයගේ වැඩිමුළු දිහේ. දැන් Facebook පටන් ගත්ත දවසේ ඔය කැලේ තිබ්බෙත් නෑ. ඒතර මිනිමම් වයිබල් ප්‍රොඩක්ට් එක කියන සංකල්පෙදී අපි කරන්නේ අදාළ කරන යූසර්ට ඕන දේ හරියටම දෙන්න. ඒක සිම්පල් වුණාට බලන්න. ඊට පස්සේ ඒක වැලිඩිට් කරනවා රයිලියට. මිනිස්සු ඒක පිළිගන්නවා නම් ඒක උඩ අපිට තවදුරටත් ෆිල් කරගන්න පුළුවන්. Facebook වල ඒක. එතකොට පළවෙනි කම්පෝනන්ට් එක තමයි ඔන්න ඔය වැඩි කරන එක. මිනිමම් වයිබල් ප්‍රොඩක්ට් එකක් හදන්න. දෙවෙනි එක තමයි ඔතනදී ඊළඟට එන එක තමයි මේ හවුල් කාරොත් එක කොහොමද මේ ගණන් දෙනකොට යන්නේ කියලා. ලංකාවේ මිනිස්සු හවුලේ වැඩ කරන්නේ නැහැ නේද මං කලින් කිව්ව විදියට. කොහොමද තනියම කොට යන්නේ බලන්න. එතකොට මේ හවුලේ වැඩ කරලා තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි ෂෙයාස් බෙදා ගන්නවා නම් හිතමුකෝ අපි වාට 150යි මට 100යි. දැන් මොනහරි ඒ ඕගොල්ලන් කරන ව්‍යාපාරෙන් සල්ලි ආවද යන්නකෝ 150 බිස්නස් එක ඇතුළට සල්ලි ආවද යන්නකෝ අපි හිතමුකෝ රුපියල් ලක්ෂයක් ආවද කියලා. එතකොට ඕගොල්ලන් දෙන්න 50,000 බෙදා ගන්නවා. දැන් එහෙම 50,000 බෙදා ගන්න බෑ. ඇයි? දැන් ඒක ලාභ වෙලා නැහැ නේද? ඒක තේරුම් ගන්න. ඒක ලාභ වෙලා නැහැ. ඒක රෙවනි ආදර. දැන් ඒකේ ඕගොල්ලන්ගේ සර්වර්ස් වලට ගියා නම් හරි මාකටිං වලට ගියා නම් මේ වියදම් ඔක්කොම අහක් කරනවා. අහක් කරේ ඉවරනවා අවුරුද්දකට පස්සේ නම් ලාභාංශයක් කියලා. මොකද මේකේ මූලික වශයෙන් මේ පොඩක් ඉගෙනම මේ කවුන්ට්ස් පොඩක් දැනගත්තර හොඳයි. මේක දැනගෙන ඉන්නවනම් හොඳයි ලේසි. නැත්නම් දන්නේ කෙනෙක්ව ගන්න. එතකොට මේ අවුල යන්නේ එහෙමයි. ඊළඟට වෙන එකක් තමයි මේ තුන්වෙනි කාරණේ කියන මේ ෆන්ඩින් කියන ක්‍රමය. ඒ කියන්නේ දැන් ව්‍යාපාර කරගෙන යනකොට තමන්ගේ අතේ තියෙන සල්ලි දාගෙන කොහොමද කරගෙන මේ ව්‍යාපාරය දැන් ටිකක් සාර්ථක වෙයි කියලා යනවා. දැන් ඉස්සරහට උඩට උස්සන්න බැහැ. ඇයි උඩට උස්සන්න බැරි? කො සල්ලි නැහැ.
ඊළඟ එහෙම නැත්නම් තව මොකක් හරි තව මිනිස් කීප දෙනෙක් හය කරගන්න ඕන. ඔය වගේ කරන්නේ සල්ලි නැති වුණාම කරන දේ තමයි දැන් සල්ලි හොයාගන්න එක. දැන් මිනිස්සු සල්ලි දෙන්නේ මේ මේ සල්ලි දෙක වර්ග දෙකක් ඉන්නවා. මේ එක කොටසක් තමයි මේ ඒන්ජල් ඉන්වෙස්ටර්ස් ලගින කට්ටිය. දැන් ඒන්ජල් ඉන්වෙස්ටර්ස් ලගින කට්ටිය ඇත්තටම මේ ටිකක් අතේ ගොඩක් සල්ලි තියෙන ඒගොල්ලන් ඉන්වෙස්ට් කරන්න කැමති. පුද්ගලිකව ඊළඟට ඉන්න කොටස තමයි VCs ලගේ යන කට්ටිය මේ venture capitalists ලගේ යන venture capital වල කියන්නේ අතරම companies ඉන්නවා මේ funding manage කරන දැන් dialogue එකේ තියෙනවා DIF කියලා dialogue innovation fund කියලා fund එක manage කරන ඒගොල්ලෝ ඒගොල්ලන් සල්ලි දාලා companies grow කරනවා එතකොට මේකෙදී ඊළඟ දේ තමයි ගොඩක් කරන්න ඕන දේ තමයි මේ පුළුවන් නම් හොඳයි angel investor කෙනෙක් ඉස්සෙල්ලම හොයාගන්න ගොඩක් වෙලාවට angel investors ලා මේ මුල් අවදියේ තියෙන සමාගම් වලට බය නැතුව සල්ලි දානවා. ඒතර මේ සල්ලි දාන්නේ නිකන් නෙවෙයි. සල්ලි දාන්නේ හිලව් කරනවා. මොනවද හිලව් කරන්නේ? ඕගොල්ලන්ගේ කම්පැනි එකේ තියෙන ෂෙයාර් එක. ඒක 130ක් වෙන්න පුළුවන්, 150ක් වෙන්න පුළුවන්, 160ක් වෙන්න පුළුවන්. ඒ ඕගොල්ලන්ගේ තියෙන කැලිබරේට් එක. ඕගොල්ලන්ගේ තියෙන හැකියාවත් එක්ක. මේගොල්ලෝගේ හම්බෙන්නේ සල්ලි විතරක්ද? නෑ. මේ සල්ලි වලට කියන්නේ ස්මාර්ට් මනී කියලා. ඒකට හේතුව සල්ලිත් එක්ක තියෙන ඒගොල්ලන්ගේ ලොකු නෙට්වර්ක් එකක් කනෙක්ට් වෙලා. ඒ නෙට්වර්ක් එකත් එක්ක තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ සහ දැනුම. ඒගොල්ලන් ගයිඩ් කරන බිස්නස් එක මෙහෙම යන්න ඕන මෙහෙම යන්න ඕන මෙහෙම යන්න ඕන කියන එක. ඒකට එහෙම තමයි Google වගේ හැදුවේ, Facebook හැදුවේ. පික්මී ගැන අහලා තියෙනවද ලංකාවේ? අහලා තියෙනවද? පික්මී වල වැලියුේෂන් එක කියන්නේ මේ කම්පැනි එකේ වැලියුේෂන් එක කියන මම මේ සාමාන්‍ය ගොඩක් කියන්න ඕනේ නම් මම පොඩියට කියන්න සාමාන්‍ය කම්පැනි එක වැලියුේෂන් එක වැලියුේෂන් එක රුපියල් බිලියන 50 ලදීනවා දැන් රුපියල් බිලියන එකට එහා ගියපු මේ කම්පැනි එකට ඒගොල්ලන්ට කියලා එක ත්‍රීල් එකක්වත් නැහැ පික්මී වල ත්‍රීල් නේ හැබැයි ලංකාවේ තියෙන ලාජස්ම ටැක්සි නෙට්වර්ක් එක කොහොමද ඉන්නේ එතකොට මේ වැලියුේෂන් එකේ උඩ තමයි ගොඩක් කලාවට ඉන්වෙස්ටර්ස්ලා ඕගලන් කියන විශ්වාසය තියන්නේ. දැන් මේ ඉන්වෙස්ටර්ස්ලා මතක තියාගන්න ඕනේ මේ ඉන්වෙස්ටර්ස්ලා සල්ලි දෙන්නේ නිකන් නෙවෙයි. ඕගලන්ගේ පර්ෆෝමන්ස් හින්දා. එතකොට මේකට අපි පාවිච්චි කරන එකක් තියෙනවා මේ පිච් ඩෙක් කියලා. පොඩි ස්ලයිඩ්ස් 10ක් විතර පිච් එකක් හදාගන්න ඕනේ. මගේ ව්‍යාපාරේ මේකයි. මේ ව්‍යාපාරේ මෙන්න මේ විදිහට තමයි දියුණු කරගත්තේ. එතකොට මගේ බලාපොරොත්තු මේකයි. මම ඊළඟ අවුරුදු දෙකේ මෙන්න මේ වගේ දියුණු කරනවා. එතකොට මම මෙච්චර ආදායම් සමාගම් වලට හම්බෙනවා. ඒ වෙනුවෙන් මට මෙච්චර ආදායමක් ඕනේ. මේ ආදායමට මේ මම මෙච්චර ව්‍යායකක් දෙනවා 130ක් දෙනවා. ඒ 130ට මට ලක්ෂ 50ක් කරේ, ලක්ෂ 20ක් කරේ, 30ක් කරේ ඕනේ කියලා කියනවා. දැන් උදාහරණයක් විදියට 130ක් ෂෙයාරක් විදියට දුන්නොත් ඒ 130 ලක්ෂ 30ක් හම්බුනොත් කම්පැනි එකේ වැලියුේෂන් එක කීයද? දැන් 130ක කොටස් වලට රුපියල් මිලියන 3යි ලක්ෂ 30යි. නම් කම්පැනි එකේ මුළු වැලියුේෂන් එක කීයද? මිලියන 10යි. එහෙම තමයි කම්පැනි එක සාමාන්‍යයෙන් වැලියුේෂන් එක ගන්නේ කරන්නේ. හරි මීටෝඩ සංකීර්ණ ක්‍රම තියෙනවා. නමුත් මේක තමයි සරලම ක්‍රමේ. ඕගලන්ට මුල් අවදියේදී පටන් ගන්න ලේසි. එතකොට මේ ෆන්ඩින්ග් එක ගත්තන් පස්සේ ඕගලන්ට පුළුවන් මේ සල්ලි යහපත් විදියට යොදවලා මේක හරියට කරන්න ඕන නැත්නම් ඉරේ යන්නත් වෙනවා. මොකද අනුන්ගේ සල්ලිත් එක්ක වැඩේ කරන්නේ ව්‍යාපාරය හරියට කරන්න වෙනවා. මොකද එහෙම කට්ටියත් ඉන්නවා. එහෙම කරලා සල්ලි එක එක ඉන්වෙස්ටර්ස් ලාගේ විශ්වාසය මේ වගේ අරගෙන විශ්වාසය කඩ කරන අන්තිමට හිරේ ඉති කට්ටිය තියෙනවා. මේ නෙවෙයි කොළඹ ඉන්නවා. එතකොට මේ සල්ලි වලින් අරගෙන ඕගලන් අරගෙන බිස්නස් එක කරනකොට මේ ඒන්ජල් ඉන්වෙස්ටර් ගන්න ඕගලන් ලොස් වුණත් කමන්නේ නැහැ. ඒක ඒ ඒන්ජල් ඉන්වෙස්ටර් ගන්න රිස්ක් එකක් කියන්නේ. ඕගලන් දැන් රිස්ක් එකක් ගන්නකොට ඕගලන්ගේ මුළු පැය 24ම දාලා බිස්නස් එක හදනකොට ඕගලන් අවදානමක් ගන්නව නේද? ඒ ව්‍යාපාර පටන් ගන්න අවදානමක් ගන්නව නේද? ඒ අවදානමට ඒක ලැබුණ අවකාරයක් වෙනවා. අපිට ඒක ලොස් වුණා කියන එක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ලොස් වෙන්න සාධාරණ හේතු තියෙනවා. ඕගලන්ට කියන්න බෑ ඕගලන් මේ ලක්ෂ 30ක් දීලා මාතෘ ලක්ෂ 5ක පඩි ටිකක් වෙනම ඇලෝකේට් කරගෙන ඕගලන් කොහොමද දෙස්ලා දෙන්නට බිස්නස් එකට ඊයදක් කරන්න නැතුව ඕගලන්ගේ උත්කලික දුක විහරණයට සල්ලි පාවිච්චි කරනවා කියන්නේ ඒක හරි ක්‍රම නෙවෙයි. ඒකට ඒක හරියට පිළිවෙලකට කරගන්න ඕනේ.
ඊට පස්සේ ඕගලන් කරන්න ඕන දේ තමයි මේ හම්බෙන මුදල් ප්‍රමාණය බොහොම සකසුරුවන් විදිහට භාවිතා කරලා ව්‍යාපාර ගොඩනගගත්තොත් ලාභ ලබනකොට ඒගොල්ලන් ලාභාංශ ගන්න ලැහැස්ති කරගන්න ඕනේ. ඒක අංක එක. සමහර වෙලාවට මෙතනදී වෙන එකක් තමයි මේ acquiring acquisition කියලා කොටසක් තියෙන මේ හතරවෙනි අවස්ථාව. ඒතරම් විශේෂ සමාගම දියුණු වෙනකොට මේ ස්ටාර්ට්අප් දියුණු වෙනකොට ගොඩක් වෙලාවට කරන දේක් තමයි ඒ සමාගම විකුණනවා. එහෙම නැත්නම් එක්සිට් වෙනවා. මේක කියන්නේ ගොඩක් වෙලාවට දැන් share holders ලාගේ තියෙන එකක් තමයි මේ share holders ලා ගොඩක් වෙලාවට ලාභ ලබන්නේ අත්තරම ඒගොල්ලන් එක්කෝ කම්පැනි එක තව කාටද වික්කම කම්පැනි එකේ තියෙන shares ටික අනිත් සමාගම ගත්තම මොකද වෙන්නේ? Cash එනවනේ. ඔයාලට තේරෙනවද? Cash එනවා consolidate. මේ shares ටික. Cash වුණාම share holders ට එනවා 100%ක්. Co-founders වලට වෙනම යනවා. ගොඩක් මෙතනදී තමයි එක ක්‍රමයක් share holders ලා සල්ලි හොයන ක්‍රමයක්. කම්පැනි එකකට විකුණනවා. ඊළඟට එහෙම නැත්නම් වෙන එක තමයි IPO. ඉනිෂියල් පබ්ලික් ඔෆරින් පබ්ලික් ඔෆරින් එහෙම නැත්නම් මූලික කොටස් නිකුතුව එකට තියෙනවා මේ දිරිය කියලා දිරි සමීහරි මාත් එක්ක බෝඩ් එකක් තියෙනවා මේ බෝඩ් එකේ මේ කොටස් පූර්වක් තියෙනවා කොළඹ මේ කොටස් වෙනද පොළ ඒකට ගියොත් එහෙනම් ඔයගලගේ සමාගම දිනු වෙලා එතනදී පුළුවන් ඔයගලගේ ෂෙයාර්ස් විකුණන්න සාමාන්‍ය කොටස් තියෙන සමාගම විතර එකම දේ ඒකේ අර නීතිමය එකක් තියෙනවා කියන ප්‍රයිවට් ලිමිටඩ් තියෙන එක පබ්ලික් කම්පැනි එකක් විදිහට පරිවර්තනය වෙනවා එනට යම් කිසි නීතිමය කොටස් ටිකක් තියෙනවා ඒ අරින්න සාමාන්‍යයෙන් එතනදී ඕගලන්ට එක්සිට් වෙන්න පුළුවන් දැන් මම උදාහරණයක් කියන මේ ඇක්විසිෂන් කියන එක වෙන්නේ මේක හරියට අර ලොකු මාළුවෙක් පොඩි මාළුවෙක්ව කනවා වගේ මෙහෙම කරන්න හේතුවක් තියෙනවා දැන් උදාහරණයක් කියන මේ Facebook කියන කම්පැනි එක ඇයි WhatsApp ගන්නේ ඩොලර් බිලියනක් තියෙන දැන් මේක මැසේජ් කරන ඇප් එකකට දැන් Facebook ලට බැරිද ඒ වගේ එකක් හදන්න පුළුවන් නේද ඒගොල්ලන්ගේ තියෙන කැපසිටි එකත් එක හදන්න පුළුවන් ඒක හදන්න නැතුව WhatsApp එක සල්ලි දීලා ගන්නවා. ඇයි? ඒකට හේතුවක් තියෙනවා. ඒක වටා රොප්විච්ච මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. ඒ මිනිස්සු ටික තමයි අත්තරම මේ සල්ලි දීලා ගන්නෙ. ඒ WhatsApp එක මේ Facebook එක ඒ වගේ එකක් කරන්න කියන මොකද වෙන්නේ? Facebook එකට ආපහු වර මාකටිං ටික software හදන්න පොඩ්ඩක් යන්නේ. මේක මාකට් කරන්න ඕනේ. රට රටවල් වලට මේක ගිහිල්ලා ප්‍රොමෝට් කරන්න ඕනේ. මිනිස්සු ඒවට කැමතිද? මිනිස්සු එහෙම වැඩ කරන්නේ නැහැ. අර ෆැමිලියරිටි එකේ කියන්නේ පුරුදු වෙච්ච දේ තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ මේක උදාහරණයක්. ඒතර මයික්‍රොසොෆ්ට් සමාගම මොකද කරන්නේ? Skype සල්ලි දීලා ගන්නවා. ඊළඟට Facebook සමාගම තව මොකද කරන්නේ? Instagram ගන්න. දැන් මේ ෆොටෝ ෂෙයාරින් එකක් එක Facebook වලට හදන්න බැරිද? නන බලුවොත් හදන්න නැතුව මේ කරන්නේ ඒ user base එක සල්ලි දීලා ගන්නවා. ඒක එක ක්‍රමවේදයක්. ඒකට මේ වගේ ක්‍රමවලින් තමයි අත්තරම මේ ගොඩාක් ලොකුවට මේ කල්ච එක වැඩි වෙන්නේ. ඒකට එහෙම ඒ හරහා හදාගන්න පුළුවන් network එක ඒකේ මේ හිම limit එක කොහෙද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් ඒ සම්බන්ධව තමයි සාමාන්‍යයෙන් ඔන්න ඔය step set එක තමයි යන්නේ. ඒකට උදේදී මේ දැන් අපේ ලීටිච්චර් තමයි ඉන්නවද? ඒකට එයාගෙන් පොඩ්ඩක් අහගන්න පුළුවන් මේ ඔය නීති මේ පසුබිම කොහොමද වෙන්නේ කියලා. ඔතනදී අපි ඔය ෂා කියලා කියනවා ෂෙයාර් හෝල්ඩර්ස් ඇග්‍රීමන්ට් කියලා ඇග්‍රීමන්ට් එකක් කරනවා. ෂෙයාර්ස් කොහොමද හරියට බෙදෙන්නේ? ඕගොල්ලන් ෂෙයාර්ස් හරියට කොහොමද ෂෙයාර්ස් වලට සල්ලි ගත්තාන් පස්සේ ඕගොල්ලන් කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. ඊට තව එකක් තියෙනවා මේ වෙස්ටින් ඇග්‍රීමන්ට් කියලා. ඒතර මේ වගේ නීති මේ පසුබිමක් තියෙනවා. දැන් කවුරු හරි හිතනවා නම් මේ සමානලට සල්ලි අරගෙන නිකන් අත බීරගෙන ඉන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. සල්ලි ගත්තා නම් Taman පිළිමත විශ්වාසය තිබ්බ ආයෝජකයන්ට සාධාරණයක් සිද්ධ වෙනවා. තමයි හරි කරන්නේ. ඊට අමතරව මට කියන්න බලන පොඩි දෙයක් තියෙනවා. සීඩ් ග්‍රාන්ට් කියලා જાතියක් තියෙනවා. මේ සීඩ් ග්‍රාන්ට්ස් කියලා කියන්නේ මේ ඇත්තම ගත්තොත් කිසිම දෙයක් කියන්නේ ෂෙයා එකක් බලාපොරොත්තු වෙන්නේ නැතුව සල්ලි දෙන ආයතන තියෙනවා. දැන් ICT එකේ එහෙම ෆණ්ඩ් එකක් තිබ්බ දැන් කොහොමද කියලා මම දන්නේ නැහැ. ඊළඟට තව තිබ්බා තව ඔය විශේෂයෙන්ම UN එකේ වගේ UNDP වගේ ප්‍රෝග්‍රෑම් වලින් ව්‍යවසායකත්වයේ ප්‍රවර්ධනය සඳහා මේ වගේ වැඩ කරනවා. ඊළඟට මේ ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය සහ මම හිතන්නේ අනිත් ඔය දියුණු රටවල් වලත් තානාපති කාර්යාල හරහා ඔය වගේ ෆන්ඩ්ස් ගොඩක් වෙලාවට ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ පොඩි කම්පැනිස් වල ඊළඟට මේ වුමන් එන්ටර්ප්‍රනර්ස් ලා කියලා කියන්නේ
කාන්තාව යොදාගත්තේ දියුණු කරන්න ඕනේ. ඒ වට එහෙම සමහර දෙනා ඩොලර් 5000ක් වගේ ගන්නවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ගොඩක් වෙලා. ඔයගොල්ලන්ගේ අදහස හොඳයි නම් ඔයගොල්ලන් වැඩ කරනවා නේද? නමුත් මේකේදී වැරදියට හිතන්න එපා මේ ස්ටෙප් සෙට් එක යනකොට. ව්‍යාපාර පටන් ගන්නවා කියන එක ලේසි නෑ. මේක බැරි නෑ හැමෝටම. බැරි ලේසි නෑ. මේකට පැය 24ම මහන්සි වෙන්න ඕනේ. දවසකට පැය 14ක්වත් වැඩ කරන්න පුළුවන්කම තියෙන්න. ඒකත් එක්ක ඉන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් තමයි ආයෝජකයෝ ඕගලන් සම්බන්ධව ඕගලන් උඩ ඕගලන්ට විශ්වාසය තියෙන්නේ. ආයෝජකයෝ ඕගලන්ට විශ්වාසය තිබෙන්නේ නැත්නම් ගොඩක් වෙලාවට වෙන්නේ සමාගම වැටෙනවා. ඒතර වැටෙනකොට එකක් තමයි මේ ෆේල් වෙන එක අනිත් එක තමයි ඕගලන්ට බිස්නස් එක ෆේල් වෙනවා කියලා දැනෙනවා. ඒකට ප්‍රමාණවත් දත්ත තියෙනවා නේද? මේක හරියන්නේ නැහැ මේ අයිඩියා එක වැඩ කරන්නේ නැහැ කියලා පුළුවන් තරම් ඉක්මනට ෆේල් කරලා දානවා. ඒකට කියන ෆාස්ට් ෆේල් කියලා කියන්නේ ඉක්මනින් ෆේල් කරන්න මොකද ඒකත් එක්ක ඉන්න එක වැඩක් නැහැ. නමුත් ෆේල් වුණා කියන එක මතක තියාගන්න කවදාකවත් ජයග්‍රහණයට මේ බාධා නෙවෙයි උදව්වක් විතරයි. ඒක ෆේල් කරනකොට ඕගලංකා ඕගලන් ෆේල් වෙන්නේ නිකන් නෙවෙයි ගොඩාක් දැනුම් සම්භාරයක් එක්ක අනිත් අය දන්නේ නැතිව. දැන් අපි ඇත්තම සමාගමක් ඉදිරිය මම හිතන්නේ කොතලයි ඒක මොකක්ද ඒක ඉගෙනගෙන අපි හදන ප්‍රොඩක්ට්ස් තියෙන මම හිතන්නේ ෆේල් වෙලා ඇති සෑහෙන ප්‍රමාණයක්. ගූගල් එක ගත්තත් ඒ වගේ මයික්‍රොසොෆ්ට් ගත්තත් තියෙනවා මයික්‍රොසොෆ්ට් ලාගේ ලොමියා කොහොමද සීරියස් එක ඇත්තටම තියෙන මිලියන ගාණක් තියෙන කවුරුද අපිට ඇපල් ලාගේ හිම වෙනවා මේ ෆේල් වීම ප්‍රශ්නයක් නෙමෙයි මට ඔය ටික තමයි කියන්න තියෙන්නේ ඒතර හම්බුණාද එක්දා සතසිය ගණන් වල මුල් භාගය වෙනකොට මේ ලෝකෙන් භාගයක් විතර අල්ලගෙන ලෝකෙම පාලනය කරගෙන හිටපු ඒ එංගලන්තේ ඉංග්‍රීසි ජාතිකයෝම බය කරන්න පුළුවන් වෙච්ච බොහොම මේ ලෝකේ කෙලවරක පොඩි පොඩි අපහසුතාවයක හිටපු පිරිසකට පුළුවන්. ඒ තමයි 1818 ඌව වෙලස් ආරම්භය. 1818 වෙනකොට ඉංග්‍රීසි ජාතිකයෝ මේ මුළු ලෝකෙම භාගයක් අල්ලගෙන බොහොම බලසම්පන්න විදිහට ඉඳලා මේ ලංකාවේ මුහුදු කරේ සම්පූර්ණයෙන්ම උඩරට රාජධානියක් 1815 අල්ලගත්තා. එතකොට මෙච්චර බලසම්පන්න පිරිසකට එරෙහිව නැගී සිටින්න පුළුවන් වුණ ශක්තියක් තිබුණා මේ ලංකාවේ. ඉතුරු වෙලා හිටපු අවසාන කොටස තමයි ඌව වෙල්ලස්ස හිටපු මිනිස්සු. ඌව වෙල්ලස්ස ඒ කාලේ වෙල් ලක්ෂයක් තිබ්බ බොහොම සත්ත්වික ප්‍රදේශයක්. දැවැන්ත ශක්තියක් තිබුණ ප්‍රදේශයක් මේ ලංකාවේ. ඉතින් ඒ ඌව වෙල්ලස්සේදී ඒ විදිහට ලෝකයේ රජකපු සුද්දොන්ට අභියෝග කරලා ඒ අභියෝගය කරන්න අපි ශක්තිය තිබුණා අපේ මුතුන් බිත්තොන්ට. ඊට පස්සේ ඒකට අපිට ඒකෙන් පස්සේ අපිට විඳින්න උනේ ඇත්තටම ඌව වෙල්ලස්ස සම්පූර්ණයෙන්ම විනාශ කරා. ඇත්තටම ගම් නියම් ගම් ඔක්කොම ගියේ තියලා ඌව වෙල්ලස්ස නැති කරලම දැම්මා ඉංග්‍රීසි ජාතිකයෝ. 1818 ඉඳලා අද 2019ට ඇවිත් තියෙනවා. ඔය අවුරුදු 201ක් තුළ තාමත් අපි මේ මේ වැඩසටහන මුල් භාගයේදී කතා කරා අපි බොහොමත්ම දුප්පත් පළාතක් මොනරාගල දිස්ත්‍රික්කය කියන්නේ මුළු ලංකාවේ තාමත් දුෂ්කරම දිස්ත්‍රික්කය. ඉතින් ඒ තත්ත්වෙට තාමත් පත්තරලා තියෙනවා. අපිට තාම උඩට එන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙතන තියෙන වැදගත්කම තමයි අර කිව්වා වගේ ඌව වෙල්ලස්සට මෙතනින් එළියට ඇවිල්ලා මේ ලෝකය තුළ අද යන ප්‍රවණතාවයන් එක්ක ආර්ථිකමය වශයෙන් සහ සමාජමය වශයෙන් ඉස්සරහට එන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි අපේ බුද්ධිමත් ඉදිරි පරපුරත් එක්ක. ඇත්තටම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කියන්නේ හොඳම අවස්ථාවක් කියන එක
ඔගොල්ලෝ හැමෝටම පැහැදිලියි. හැබැයි ඒ ගමන එච්චරම පහසු වෙන්නේ නැහැ. දෙවන්ත අභියෝග ගණනාවක් ඉදිරියට එයි. අර කිව්වා වගේ සමහර විට කෝසල වලින් අහලා තිබ්බ සමහර වෙලාවට ජොබ් එකක් කරන ගමන් මට පාර්ට් ටයිම් මේ දේ කරන්න පුළුවන් වෙයිද කියලා සමහර අය අහලා තිබ්බා. කෝසලගේ උත්තරේ වුණේ නැහැ. සමහර විට පැය 24 මදිද. මොකද අපිට සෑහෙන්න වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් ඒ දේ කරන්න හැකියාව සහ ශක්තිය මෙතන ඉන්න පිරිස තුල තියෙනවා. ඉතින් හැමෝටම සුබපතනවා UVA Startup Hub එකත් එක්ක එකතු වෙලා මේ ගමන ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා Facebook එක හරහා දීපු ඒ පණිවිඩයට. හැමෝම සමුගේ වෙලාව කැප කරලා සමාජය මෙතන ඇවිල්ලා ඉන්නවා. ගොඩක් දුර ඉඳලා ගම්පහ ඉඳලා කුරුවිල ඉඳලා ඒ වගේ ගොඩක් තැන්වල ඉඳලා අපි පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මුලින්ම ඔයගොල්ලෝ පොඩි වැරදි තුනක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලෝ මෙතන හැමෝම UVA Startup Hub Facebook page එකට like එකක් දාන්න ඒක follow කරන්න. අනිත් එක UVA Startup Hub group එකක් තියෙනවා Facebook. ඒ group එකට join වෙච්ච නැති කවුරු හරි ඉන්නවා නම් දැන් join වෙන්න. මොකද අපි ඒක හරහා තමයි අපේ communication ඇත්තටම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ. ඊට අමතරව අද ඕගොල්ලෝ අතන ෆිල් කරපු ෆෝම් එකත් එක්ක අපිට ඕගොල්ලෝගේ contact numbers ටික තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි ඉස්සරහට බලනවා WhatsApp හෝ Viber group එකක් create කරන්න. ඒ හරහා අපි communication එක ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපිට තියෙන ලොකුම අභියෝගය තමයි UVA Startup Hub එක විදිහට මේක ඉස්සරහට අරගෙන යද්දී කොයි විදිහකට මේක ගෙනියන්නේ කියන එක. ඉතින් එතනදී පළවෙනිම අභියෝගය වෙන්නේ මෙතන ඉන්න අය එක එක يعني ඉගෙන ගන්න අය ඉන්නවා, ජොබ් කරන අය ඉන්නවා, දැන් කම්පැනිස් පටන් ගත්ත අය ඉන්නවා. ඉතින් එතකොට පළවෙනිම අභියෝගය තමයි අපි ඉස්සෙල්ලා ඕගොල්ලෝ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනි. එකල්ල එතනින් එහාට අපි මොනවද කරන්නේ කියන ටික තීරණය කරන්න ඕනේ. ඉතින් අපි මේ ඕගොල්ලෝගේ දැන් ගන්න ඩීටේල්ස් ටිකත් එක්කම අපි ඉස්සරහට වැඩසටහනක් සූදානම් කරනවා. ඇත්තටම අර කියපු දැනුම දැනෙන සමහර කරුණු ටිකක් ඕගොල්ලෝගෙන් මාව ප්‍රශ්න ටිකකට උත්තර ලැබුණා. ඉතින් මම හිතන්නේ මේක ප්‍රමාණවත් නැහැ ඕගොල්ලොන්ට මේ සම්බන්ධ දැනුම අති. ඉතින් මුලින්ම අපි කරන්නේ ඕගොල්ලෝ පිළිබඳව ඔබලොන්ගේ දැනුම පිළිබඳව ඔබලොන් හැකියාවන් පිළිබඳව හොඳ අවබෝධයක් අපි කණ්ඩායම ලබා ගන්න ඕනේ. يعني UVA Startup Hub එක ඉස්සරහට අරගෙන යන කෝටි ගින් එක. ඉතින් අපි ඒ සඳහා ඉස්සරහට ඔබලොන්ගෙත් එක්ක සම්බන්ධ වෙලා සමහරවට පෞද්ගලිකව ඔය කණ්ඩායම් වශයෙන් අපි ඔබලොන් අපේ දැනට UVA Startup Hub එක ඇත්තටම අපි ඔපරේට් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ෆ්‍රා ටෙක්නොලොජිස් බිල්ඩින් එකේ උඩම තට්ටුවේ තමයි. يعني අපේ මීටප් වලට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනදී කණ්ඩායම් වශයෙන් හරි හම්බ වෙලා එතනින් එහාට ඔයගොල්ලෝගේ ඒ හැකියාවන් පිළිබඳව හොඳ අවබෝධයක් අරගෙන එතනින් එහාට අධ්‍යාපන වැඩසටහන් අපි කියනවා එඩියුකේෂනල් සෙෂන්ස් කීපයක් අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ස්ටාර්ටප්ස් පිළිබඳව, ෆ්‍රීලාන්සින් පිළිබඳව ඒ වගේ. ඉතින් ඒකත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියන පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොත් එක්ක විගත සම්බන්ධ වෙලා මේ වැඩේ අර ඇතරම සිහිනයක් තියෙන්නේ මෙතන. අපි හැමෝටම තියෙන සිහිනේ අපි දකින්නේ කවදා හරි බදුල්ලේ බණ්ඩාරවෙල මේ UVA පළාත තුළ තව IT firms ගොඩක් තියෙන දවසක්. ඒ වගේ IT firms establish වෙලා ඒ වහරහා මෙහෙට සල්ලි එන විදිහක් තමයි අපේ ඔළුවේ වැඩ කරන සිහිනේ. ඉතින් එතනට යන්න අවශ්‍ය කරන දේවල් ටික ඉස්සරහට අපි දැනුවත් කරන්නම්. ඉතින් ප්‍රශ්න තියෙන අය හැමෝම ඇවිල්ලා කතා කරන්න පුළුවන්. හැමෝම විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන දේ තමයි ඕගොල්ලෝ අතරේ ඕගොල්ලෝ network එකක් හදාගන්න කියන එක. ඉතින් හැමෝටම කතා කරන්න පෞරුද්දලිකව කතා කරලා ප්‍රශ්න තියෙන අය මෙතනින් මේ අපි අතර මෙතනින් discussion එක නවත්තනවා. ඊට පස්සේ ඇවිල්ලා කතා කරන්න කතා කරලා ඕගොල්ලෝ තියෙන ප්‍රශ්න
ක්ලැරිෆයි කරගන්න. ඉතින් ඕගොල්ලෝ හැමෝටමත් ඔබ ස්ටාර්ට්අප් හබ් එකට සිතසිතින් සුබපතනවා. හොඳ අනාගතයක් ඌවට ලබා දෙන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා අපි හැමෝම එක තුළ. ඉතින් බොහොමත්ම ස්තුතියි.